අපි මහුණදිල තියන කොවිඩ් වසංගතයේදී අපි සාමාන්‍ය තත්ත්වයටත් වෙනවා කියන එක අපිට ඕන විදිහයට කරන්න බෑ. එහෙම කරන්න අපිට පුළුවන්නං ලෝකයේ අපිට වඩා බරපතල හැකියාවන් තියෙන රටවල් ඒ කරලා. එහෙම තමන්ට ඕන විදිහයට කරන්ඩ හිතාගෙන වැඩකරපු ලෝකයේ ගොඩාක් ජනාධිපතිවරු අවසාන වශයෙන් පුටුවෙනුත් බැහැලගියා විශේෂයෙන්ම කොවිඩ් එක්ක සෙල්ලන් කරන්න ගිහිල්ල. තේනිසා අපි මේ මොහොතේ නවතවතාවක් අපි මේ කතා කරන කාරණාව ඇතුලි ති එන්නේ විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයා පීබ. ජයසුන්දර මහත්මයා ජූලි මාසේ විසි නමවෙෙන්ද චක්‍රලයකයක් නිකුත් කරනවා. සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන්න කිය. හදිසේ ඇයි ජයසුන්දර මහත්තවයා මෙම ලියුමක් ගහන්න කියේන එක තමයි මහිතන්න මේරටට වැදග. තමයි මේ චක්‍රලේකවලින් ලිපිවලින් සහ නොයකු තුපක්‍රම මගින් අපිට රටට කියන්න වා මිනිස්සුන්ට කියන්න යනවා දැන් කොවි් කියවසංගතයක් නෑ. දැන් එහෙම බයවෙන්ඩුවමනා නෑ දැන් කොවි් අපි පාලනය කරල ඉවරයි. දැන් ආණ්ඩුවට මේක ච්චර් ප්‍රශ්නයක් නෙවෙයි. එනිසා දැන් කොවි අමතක කරලා වැඩ කරන්න ඕනේ අපි මේක පාලනය කරලා තියෙනවාගේ කක් තමයි මේ කියන්න ද. අපි තාසයි ඒ පනිවිඩේ ඇත්තට දැනගන්න හම්බුවේ ඕවන අපිත් උදේ හවා දිවාරෑ මහන්සිවෙන්නේ මේ පනිවිඩේ ඇත්තටම රටට දෙන්න හැබැයි අපි මේ පනිිවිඩේ බොරුවට දුන්නොත් ඒකෙන් සිද්ධ වෙන්නේ තවත් වියසනයක් මිස හොඳ දෙයක් නෙවෙ. නිසා අපි අහන් රජෙන්සා සෞඛ්‍ය මාත්‍යන්සේ. සෞඛ්‍ය මාත්‍යන්සේ විශේෂම මේකඇති පනිවිඩේ හරියට දෙනවන ඇදගෙන ප්‍රශ්න තියනවා. අපි දකිනව අමාධ්‍යවලදී. රාජ්‍ය මාත්‍යවරිය අපේ මහධ්‍ය ප්‍රකාශකතුමා ඒවගේ සෞකිස වධ්‍යක්ෂ ජනුරල් ඒව තවත් විශසක්ඥවරු දිගින් දිගටම කියනවා. මේ රෝගයා උත්සන්න වෙලා තියනවා මේ රෝගය පාලනය වෙලා නෑ මේ ලෝගය ඉදිරියේ දිතාව වැඩිවෙන්නට පුළුවන්. රටපුරා ෙල්ට ප්‍රබේදේ ව්‍යාපත වෙලා තියනවා අපි අපි මේ බොහ කාලෙකට ඉස්සල්ල කිව්වෙ දොකට දැන් බොහෝවායක කියනවා. හැබැයි මේ පනිවිඩේ මාධ්‍යයට විතරක් කියලා හරිියන්නේෙ නෑ සෞඛ්‍ය මාත්‍යන්ශය අපි අහනවා උගොල්ලෝ මේ පිබී ජයසුඳදර මහත්මයා මේ චකලයකේ ගහනකොට. එයාට මේක පිළිබඳව දැනුවත් භාවයක් නැති ප්‍රශ්නයක් තියනවා. අපි ජනාධිපතිතුමාට හරි ජනාධිපති ලේකම්වරයාට හරි. සෞඛ්‍ය අමාත්‍යන්ශයේ විදියට ලිකිිතව කියලා තියෙනවද. එම නැත්තං හරියටෝ නිලවශෙන් දැනුන්දීලා තියෙනවද. මේ රෝගය දැන් උත්සන්න වෙමින් තියන්නේකය. සමහට මේ දත්ත කියවා ගැනීමේදී පටලැවිලි ඇතිවෙනවාගේ අපි අපි අද කළ තියෙනවානේ ඇන්නේ මරණ සංඛ්‍යාව සබන්ධය එහම නත්තාම් PCRR පරීක්ෂණ සම්බන්ධයෙන් රෝගීන් සම්බන්ධයෙන් නිකත් කරන සෞඛ්‍යමාත්‍යන්ශයේ දත්ත පටලැවිලි කියලා දිගටම කියනවාන්නේ. හදා අර. කාට හරියාවවන දත්ත කියවාගන්නන්නේ නැතුව. සෞඛ්‍යාමාත්‍යංශයට වගකීමක් තියෙනවා විශේෂම ජනාධීපතිවරයට අගමැතිවරයටසාහ රජයට. මේරටේ වසංගතයේ වර්තමාන තත්ත්වය විද්‍යාත්මක පුරෝකතනයක් කරගන්න බැරිනම්. ලැබිලා තිය දත්වලින් හරි කියන් මකත් වි්‍යාත්මක පුරෝකතනයක් කරන්න විද්‍යාත්මක ආේක්ෂණ ක්‍රියාවලයක් තියෙනවන විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියකට වි්‍යාත්මක රස නාාර පරීක්ෂණ ක්‍රියාවලියයක් තියෙන්න ඔක්පමැ අතරලති න අපි කතා කරන්නේ නැත්තෙ. මේ කතා කලා වැඩක් නැතිමනිසා. හැබයි අඩුමගාන අපිට දවසපතා කරන පරිීක්ෂණලින් ආසාධිතය ප්‍රමාණයක් හම්බි නොන කියැන්නේ ලෙඩ්ඩු ලෙඩේ හයාගනෑවිල්ල හරි රෝහලට ඉල්ල කියරනන්නේ දැන් අපි මේ රෝගීන් කියල හයාගන්නේ ගොඩක් ඒේවනි අපි හම්බායන්නේ නෑි ආස්විතය හොයාගෙන යන්නේ නෑ. අපිට මේ හම්බෙන රෝගීන් වැඩි ප්‍රමාණයක් තමිසින්ම රෝගය හොයාගෙන මට දැන් ගොවිත් තමයි කියල හිතාගෙන පරීක්ෂණයක් බලය හත් කාර හරි කොහෙන් රි කරගෙන රෝහලට ඇතුල්ලෙනෑ. එදකොට ඒ අය ප්‍රමාණයත් දවසින් දවස වැඩි වෙන. දැ අපි හායන්නේ ආසිතය හොයන්න පරීක්ෂණ ික කරන්න ඒතික ඔක්කොම නොකර ඉන්දැද්දි. මිනිස්සු තමන්ට දැනිලා මට ලෙඩේ තියෙනව කියලා හොයාගෙනආපුවාය ඉන්නවා දවස පතා වැඩිවෙන්න දැන් ඒ දවසගත්ත අප දශ පන්සිය දහයි මේ රෝගයේ දෙදශ පන්සිය දහයක් එහෙම රෝගලක්‍ෂණ තියෙන අය වැඩිපුර වාර්තා වෙනකොට අපි මත කරනවා නැවත වතාවක් සියයට අසුවක්. ෝගලක්ෂණ නැති එමනත්තා රෝගලක්ෂණ තිබ්බත් ගනගන්න නැතිය ඉන්නවා අසුවකටත් වැඩිය. තු දෙදස් පන්සේ දායෙන් විතරක් අපි හිතුවොත්. මෙටේ කොච්චර ආසාජිතයෝ ඉන්නවාද කොච්චර රෝගය බෝකිරීමේ හැකාවතියෙන මනිස්සු ඉන්වාද කියන කාරණාව දල්ල වශයෙන් අපිට ගණනය කරන්න පුළුවන්. අපි මේ රෝගය ඔයාගන පරීක්ෂණය කරගනෙන මිනිසු ගාන තමයි මේ වැඩිවෙන් අපි නතුව පරිීක්ෂණ හමාගිහිල්ලා හමපු පරිීක්ෂණ කරලා වාර්තා කරන්න නෑ. තුට ඒකම මරණ සංාව මරණ සංක්‍යාවත් දවසින් දවස වැඩි වෙනවා දැන් මරණ සංක්‍යාව සාමාන්‍යයක් විදිරති බහතලියයි පණහාය අතර දැම්මව වනට හැට හකට ගිහි. එතකොට කොහේවත් තැනක ලංකාවේ ඉතිහාසය කොරෝුණනා රෝගය ඉතිහාසය තුළ බරණ සංක්‍යාව තාමාඩ වෙලා නෑ. එතකට රෝග රෝගය පාලනය වෙනවා නං පාලනය වෙනවා කියන්න තියෙන ප්‍රධානසාධකයක් තමයි මරණ සංඛ්‍යාව එකක් එකක් ආසාජිත්‍යය සංකඛ්‍යාව භි පරික්ෂණ කරන ප්‍රමාණය අමතක කරක්. මරණහංගන්න බෑනි මේ මරණ සංඛ්‍යාව වාර්තාාව කරපු මරණ සංඛ්‍යාව, සෞඛ්‍ය අමාත්‍යංශේ කියන මරණ සංඛ්‍යාව. මේක හරිමාරිමයකද කියනකත් අපිට ප්‍රශ්ාර්ථයක් තියෙන. ොනමුත් මරණ සංඛ්‍යාව වද වනකට හැටහතයි. එතකොට මේ හැටහත් දෙනාගෙන් මේ රෝගය රටේ පාලනය කරා කියලා කියන්න උත්සහ කරපු නිසා. කීදෙනෙක් බේරගන්න පුළුවන් අය මිය ගියාද කියන කාරණාව, ෞක ්‍ය යක්ක් විර ප්‍ර්යක් විදියටටහනු. එකක කෞද වග කිය. දැන් අපි රෝගය පාලනය කරාගේනවා අපි නිවාඩු චක්‍රයේක අවලංගු කරනවා මිනිස්සුන්ට වැඩ එන්ඩගේෙනවා රෝහල් පද්ධතියේ රෝගීන් පිරිලායනවා ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නිරදිව ලැබෙනවාද කියලා ප්‍රශ්නයක් මොකද ධාරිතාාව ක් මෝල ලෙඩ්ඩු ඉන්නවා සාමාන්‍ය ජාතික රෝහල වගේ සාමාන්‍ය රගී ඉින් ඕන තැංගලත්. කොවිඩ රෝගීන් පිරිිලයින්න ඇතකොට ඒ රෝගීන්ගේ සාමාන්‍ය චල්ල්‍යකරම කට යුතු වෙනවද සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු කරනවද මේ හැටහත මැරලතියන්නේ. කොවිඩ්ඩොලි නිසාත් වෙනත් රෝගීන් මේ නිසා කොච්චර ප්‍රමාණයක් මිය යනවද කියන කාරණාවට කෞද වග කියන්න. ඇත්තටම මේකට රජය වග කියන්න. ඇත්තට මේකට ෞඛ්‍ය මාත්‍යන්ශයේ වග කියන්නවා. තොට මේ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ මරණ සංගයාවට දක්වන්නේ නැත්තා. රජය මේ වගකීම දක්වන්නේ නැත්තාම්. කෞද මේකට නිසි වගකීමක් දෙන්නේ මේ තමයි ගැටලු. අපිට වගකීමක් නෑ කියන එක පේන එකක් තමයි PBී ජය සුන්දර් මහත්තයා වගේඇය මේ වගේ චක්‍රලේක ගහනු. අද වෙනකොට රහල්ෝොල ධාරිතාව ඉක්මවල තමන්ගේ සීමාව ඉක්මෝල වැඩකරමින් ඉන්නේ ඇත්තටම අපි කණ්ඩායම් දෙකට සේවයට වාර්තා කරු නිසා. අපි එක කණ්ඩායමක් ආරක්ෂාවමින් තව කණ්ඩායමක් සේවයට වාර්තා කර නිසා. නැත්ත අපි එක පිට සියලු කණ්ඩෑ මාවනක් අද වෙනකට රහල් චේත්‍රයේ රෝහල්කාරය මණ්ඩලේ වසංගත පැතිරීම මීට වඩ බරපතල වෙන්න පුළුව. ර කෙනෙකුට කියන්න පුළුවන් අපි දැක්ක හෙම කියන කට්ටියත් දැන් අපි එන්නත් ගහනවා අපි සීග්‍රගාමි විදියට එන්නත් ගහන නිසා. අපිට මේ කොවි් ගැන වැඩිය භයවඩයක් නෑ වෙනකුත් කරන්න ඕන්න අපි එන්න ටික හල ගොඩදානවා වගේ කතාවක් කියන්න උත්සාකර. හැබයි මතකතියාගන්න එන්නත් නිෂ්පාදනය කරන හැම සමාගමකම මං කරුණ කරලා ඉල්න්නනවා එලිෆ්‍රට්ක කියවන්න. එක පැහැදිලිව තියනවා මේ කිසිම එන්නකින් ලෙඩේ හැදෙන එක නවති න්නෑ. එහෙම නවත් අන්න බෑ. ඒවගේම මේ කිසිම එන්නතකින් ලෙඩේ හැදිච්ච කෙනෙක්ගෙන් තව කෙනකුට ලෙඩේ බෝයන එක නවත් අන්නත් බෑ. එතකොට ලෝකයේ ජනගානෙන් සියයට හැත්තෑාවකට එන්නත් විදල ඉවරෙනකං. අඩුමතරම මෙයට හැත්තෑාවකට එන්නත් විදල ඉවරනකං මේ ලෙඩේ එන්නතෙෙන් පාලනය කරා කියල කියන්න විදිහක් ඇත්තෙත් නෑ. දොට මේ සියට හැත්තෑාවක ජනගාහනයට එන්නට ගහල් ඉවර වෙනකොට. අර මුලින් එන්නත ගහපු අයගේ ප්‍රතික්‍රයාකාල එහම නැත්තං ඒගොල්ලන්ගේ හදපු ප්‍රතිදේහ සමහරවලට අවුදක් විරයනකොට. ඇතිවෙලා බොත් නතන්නතක් හන ත්වයට පත්වේහිද නැදගෙනයත් තාම පරේෂණ කරන. එනිසා එන්නට තමයි මේකට තියෙන විකල්පේ. හැබ එන්නට එකම විකල්පය කියලා හිතාගෙන හිදියොත්. ඒකෙන් තමයි රට බරපතල අනතුරට ගෙනියන්. ඒකෙන් තමයි මරණ සංඛ්‍යාව වැඩි කරන්නන්නේ. මේ මරණ සංඛ්‍යාවට අමතරවානි ුතුරෝගීන් මිය යන තත්වයකට එන්නේ. රෝහල්ලල ධරිතාව දරන්න බැරුව. කාරයමණ්ඩලයට අසාධනය වෙලා මේ කාරය මණ්ඩලේ පාලනය තොරව ගෙනනිච්චොත්. අපිට මේ රෝගය පමණක් නෙවෙයි අනිත්‍රරෝග පාලනය කරන්නත් බැරි වෙනවා.ඇනි අපපි රජයට කියන්නේ එක එක්කෙනට අනුව මේ රෝග පාලනය කරහ කියලා හිතෙන්න්න පුළුවන්. එඒම පෙන්නන්ඩ ූමනාවක් තියෙන්න්න පුළුව. නමුත් මරණ සංඛ්‍යයා වැඩිවෙලා තිෙනවා මේ මැරෙන්න්නේ මේ රටේ මනිස්සු එකක ගනය කරොත්. කොවි් නිසා මැරිච්ච ධාන අපිට මීට වඩා විශාල සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. කොවි් නිසා ප්‍රතිකාර නැතුව. කොවි් නිසා බේදගණ්ඩ නැතුව. කොවි් නිසා තමන්ගේ සාහිනික. ප්‍රතිකාර කරගන්නේ නැතුව කොවිD නිසා වෙනයම්මාබාධ ඇති වෙලා මැරන සංක්‍යාවිහෙවොත් මීට වඩා විශාලං්‍යාවක් වැඩ. එනිසා මේ රෝහල් සේෂ්‍ර නිරෝගිය තියන්නනං කාර්ය මණ්ඩලේ නිවැරදිව මේ ආසාධනයට ගොදුරුවවෙන්න ඇතුව එන්න ඕනෙ නිසා පිවිජය සුන්දර මහත්මයටට කොවි් ිවරුුණාට සෞඛ්‍ය සේවාට තාම කොවි්ඩිවරනෑ පැහදිලිවම පිVජය සන්දර මහත්තයට කොවි ියවරුනාාට සෞඛ්‍ය සේවාාවට කොවි්ඩිවරණෑ. නිසා සෞඛ්‍ය සේවාව, නිවැරදිව කලමනා කරණය කරගන්න අපිට ඉඩ දෙන්න ඒ එකට බාධ කරන්න එපා එකට බාධ කරලා නැවත වර්ජන ඇති කරන තත්වක් ඇති කරන්න එපාහි ලි රජය ඉල්ලනවා මේ සම්බන්ධ සෞකේක ර ම ග තන් මටවඩ ක්‍රාකාරි වන්න ඕන දැන් පිබ යසුන්ර් මත්ය චක්‍රලෙකයක් ගැවවාම. රාජ්‍ය පරිපාලනයෙන් චක්‍රලේකයක් ගැවවාම චක්‍රලේක. නිකම්ම ක්‍රියාත්මක කරන සෞඛ්‍ය වට පිටාවක් තියෙන සමහර බලධාහරි ඉන්න එනිසා ඇතුළේ බරපදල ප්‍රශ්න ඇතිවෙලා තියනවා නිසා සෞක කල ේකම්මරයා වගකීමක් තමයි. මේ චක්‍රේකේ ෞඛ් සේවාවට අදාළද නැද්ද කියන කාරණාව කඩිනමින් චක්‍රලේකයක් මගින් කියන එක ඒම ඇත්තා වර්ජනයක් ඇතිවෙනකංඉදලා ඒකට වෙනවෙන කතා කියක නෙයි ඒක තමයි සෞඛලේකම්වරයඉද කියන එකක්ත් අපි විශවාස කරවා. එදා කරුණා කල මේක පැහැදිලි කල්ලා සෞඛ්‍ය සේවාාවෙන් ඥාමනය මේ වසංගතයට අදාල විදිට කරගෙන අන්න තියෙන බාධාව නිවත් කරන්න කෙල අපි සියලු පාර්ශවයන්ගේ ඉල්ලා සිට.